අපි අද ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පවරනු ලැබුවා ඒක පැවරු එහි පෙත්සම් කරුවෙන්නේ විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ පෙත්සමේ ස්වභාවය තමයි අපි දැක්කා පහුගිය දවස්වල පහුගිය මාර්තු 3 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබලා දුන්නා මේ මැතිවරණය වෙනුවෙන් රඳවා තබාගත් මුදල වහාම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන නිදහස් කළ යුතුයි කියලා. එතකොට ඒ අනුව මැතිවරණය පවත්වන්න කියන නියෝගය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබලා දුන්නා. අද වෙනතුරු ඒ නියෝගය සාර්ථක කරගන්න මහා භාණ්ඩාගාර ලේකම් සාර්ථක වෙලා නැහැ. එතකොට මෙය ඍජුවම අධිකරණයට කරන ලද අපහාසයක්. එම අපහාසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පෙත්සමක් ගොනු කරනු ලැබුවා. ඒ පෙත්සමේ විශේෂයෙන්ම සඳහන් වෙන කාරණා තමයි ඔහුට චෝදනා පත්‍රයක් අපි ගොනු කරලා තිනවා. ඒ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට අදාළව තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙම නඩුවේ පැන නැගිච්ච කාරණාවේ අපි සතුව තොරතුරු තියෙනවා. මේ භාණ්ඩාගාර ලේකම්වරයා අසත්‍යයක් ගරු අධිකරණයට ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි සතුව තියෙනවා කැබිනට් පත්‍රිකා සහ හුවමාරු ලිපි ලේඛන. ඉමේ ලිපි ලේඛනවල අපි සොයාගත්තා මෙන්න මේ අංකය. ඔහු කියන මේ අංකය ඉතාමත්ම වැරදි සහගත අංකයක් කැබිනට් පත්‍රිකාවට දාලා තියෙනවා. අපි පරීක්ෂා කරා මෙහෙම කැබිනට් මෙහෙම අංකයකින් කැබිනට් පත්‍රිකාවක් නැහැ. ඔහු අසත්‍යයක් ගරු අධිකරණයට ප්‍රකාශ කරනවා දිවුරුම් ප්‍රකාශයකින් වියදම් කීපයක් සඳහන් කළා මැතිවරණයට වියදම් කරන්න විදිහක් නැහැ මේ අහවල් වියදම් වලට විතරයි වියදම් කරන්න පුළුවන් කියලා. එවැනි කැබිනට් එවැනි අංකයකට කැබිනට් පත්‍රිකාවක් හෝ තීරණයක් නැහැ. කැබිනට් මණ්ඩලයෙන් දීරත් තියෙන තීරණය අපි ගාව තියෙනවා. ඒ තීරණය අසත්භාවී ලෙස පාවිච්චි කළා තමයි මේ ලිපිය කාටද මැතිවරණ කොමිසමේ සභාපතිට කියන්නේ අපිට සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා. ඒක අනිත් එක තමයි භාණ්ඩාගාර මුද්‍රණාලාධිපතිනියගේ ලිපි ලේඛන වගේක් අපිට හම්බුණා. අපිට හම්බෙලා තිනවා 2022 මේ බලන්නකෝ 2022 වර්ෂයේ 2022 1/16 වෙනිදා US ඩොලර්ස් 11,820ක කොළ විතරක් ලංකාවට ගෙනල්ලා ඒ කොළ කොහෙද මුද්‍රණාලයේ තියෙනවා. එහෙම තියාගෙන තමයි මේ කැබිනට් මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර ඉන්නේ. මේ සියලු කාරණා ආවරණය කරලා අපි ගරු අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුවක් අද ගොනු කරනු ලැබුවා. අපි දන්නවා පාස්කෘ ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුව මත පදනම් වෙලා ඕනම රාජ්‍ය සේවකෙක් දේශපාලන අධිකාරිය මෙයාට වග කියන්න ඕන. අන්න ඒ පදනමින් තමයි අද අපි දවසේ මේ නඩුව ගොනු කරේ අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධව. අපි මේ නඩුවේදී බලමු මොකද්ද අධිකරණයට අවනතුරු වූ රාජ්‍ය සේවකයන්ට වෙන්නේ කියලා.